I born art days in Canada. Ape YouTube channel ekata adath bohoma aadaren oyawa piliganna. Ada ape video eken ape oyalata aragena enne ape inna gedara home tour ekak. Ehenam ape yamu ape gedara balanna. Ethe menna me vidihata thamai ape inna gedara issarahin peenne. අපි ඉන්න ගෙදර නම්බර් එක අංක 22. ඉතින් මෙහි ඔත්තේ සහ ඉරට්ටේ අංක පාරේ පැති දෙකේ, ඒ කියන්නේ වම් සහ දකුණු පැතිවල වෙන වෙනම තමයි ගෙවල් වලට ඔත්තේ අංක සහ ඉරට්ට අංක දීලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි අපේ ගෙදර ඔන්න අපි දැන් ඇතුළට ඉතින් මුලින්ම ඔයගලන්ට බලන්න පුළුවන් guest washroom එක හැමතැනම powder room එකක් තියෙනවා. I think මේක guest washroom එක තමයි මුලින්ම තියෙන්නේ. Oh, powder room එකක් එහෙම නැත්නම් half washroom මේ විදිහට guest ලට වෙන් කරලා තියෙනවා මෙහි ගෙවල් වල. මීළඟට shoes එහෙම නැත්නම් අපි අඳින පළඳින ශීත කාලයට විශේෂයෙන්ම එළියට අඳින winter coats වගේ දේවල් මේ වගේ තියලා තියන්න තියනවා මෙතන. ඊට පස්සේ වම් පැත්තේ තියෙන්නේ බේස්මන්ට් එකට යන්න තියෙන තැන. මේකද තාම බේස්මන්ට් එක හදලා ඉවර නැහැ. මේ තියෙන්නේ අපේ කුස්සිය. ඉතින් අපි වගේම මෙහෙ rooms rent කරන තව කීප දෙනෙක් ඉන්නවා. මේ කුස්සිය අපි shared විදිහට තමයි use කරන්නේ. ඉතින් මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් අපේ dishwasher එක, store එක, ඒ වගේම fridge එක. මේ fridge එක ඔයගොල්ලෝ අහලා ඇති knock fridge එකක්, එහෙම නැත්නම් door in door කියලා කියනවා. door එකට පොඩි knock එකක් දුන්නම මේ විදිහට fridge එකේ ඇතුලේ තියෙන දේවල් අපිට දොර අරින්නේ නැතුවම බලන්න පුළුවන්. ඒ වගේම wifi වලට connect කරාට පස්සේ අපේ meal plans වගේ ගොඩක් දේවල් fridge එකේ අපිට කරන්න පුළුවන් මේ fridge එකේ. ඒ වගේම මේ තියෙන්නේ අපි ලංකාවෙන් ගෙනාපු අපිට මෙහෙදි ගොඩාක් වැදගත් වෙන අපේ කුළුබඩු, ඒ වගේම ලුණු, සීනි, කෝපි, තේකොළ වගේ දේවල් අපි තියාගෙන ඉන්න විදිහ. I think අපේ අම්මලා තමයි මේවා බොහොම මහන්සියලා හදලා දුන්නේ. අපිට ගොඩාක් වටිනවා. මේ දාවේ ගොඩාක් ආදරෙන් මතක් කරනවා අම්මව. ඊට පස්සේ මයික්‍රෝවේව් එක, රයිස් කුකර් එක, හීටර් ජග් එක මේවා අපි මෙතන තමයි තියලා තියෙන්නේ. එහෙනම් අපි ඊළඟට යමු අපේ bedroom එක බලන්න. මෙතනින් තමයි අපි උඩට යන්න ඕනේ.
මේරුමක තියෙනවා කෙනෙක් මෙතන වම් පැත්තේ තමයි අපේ රූම් එක තියෙන්නේ මෙතන තියෙනවා අපේ ලොන්ඩ්‍රි රූම් එක වගේම තව ක්ලෝසෙට්ස් වගේක් තියෙනවා මෙතන මම කලින් කිව්වා වගේ මෙතන වොෂින් මැෂින් එක සහ ඩ්‍රයර් එක තියෙනවා අපේ රෙදි සෝද ගන්න සහ වේල ගන්න මෙතන අපිට අපි අපේ ක්ලෝත්ස් වොච් කරන්න භාවිත කරන ඩිටර්ජන්ට්ස් වගේ දේවල් තියාගන්න පුළුවන් එහෙනම් අපි අපේ රූම් එක බලමු දැන් අපේ රූම් එක ඇත්තටම මේ ගෙදර මාස්ටර් බෙඩ්රූම් එක තමයි අපි දෙන්න ගත්තේ ඒ නිසා ඉඩකඩ අපි දෙන්නට ඕන විදිහට තියෙනවා ටිකක් ලොකුයි රූම් එක මේ තියෙන අපේ ඇඳ ඉතින් අපි දෙන්න ගොඩක්ම කැමති වුණේ මේ රූම් එකට හොඳට එළිය තියෙනවා ඒ වගේම ඉඩකඩ තියෙනවා එළිය පේනවා ලස්සනට හොඳට ඉර එළියක් තියෙනවා හොඳ වීව් එකක් තියෙනවා එනිසා අපි ගොඩක් ආස වුණා මේකට මේ තියන්නේ අපේ වොෂ්රූම් එක ඉතින් ඔගොල්ලෝ අහලා ඇති මෙහි හැම වොෂ්රූම් එකකටම වගේ බාත්ටබ් එකක් තියෙනවා වෙනත් අවශ්‍ය වෙන දේවලුත් අපි වොෂ්රූම් එකේ තියෙන මේ කබඩ්ස් වල දාලා තියලා තියෙනවා මේ තියෙන අපේ ක්ලෝසෙට් එක අපේ ක්ලෝසෙට් එකත් ඇත්තටම ගොඩක් ඉඩ තියෙනවා ඒ නිසා අපි ඇඳුම් තියාගන්න විතරක් නෙමෙයි අපේ මෙහෙදී අරගෙන ආපු ලගේජස් ටික ඔක්කොම තියලා තියන්න ඒ වගේම මේක වෝකින් ක්ලෝසෙට් එකක් ඉතින් මං කලින් කිව්ව විදිහටම ගොඩක් ඉඩ තියෙනවා අපේ ලංකාව ඉඳලා ගෙන ආපු ලගේජස් ටික ඒ වගේම අපේ ඇඳුම් වෙනත් දේවල් ගොඩක් අපි ක්ලෝසෙට් එකේ තියලා තියෙන අපේ ෂූස් තාම පාවිච්චි කරන්න ගන්නපු නැති දේවල් හැම දෙයක්ම ක්ලෝසෙට් එකේ තියෙනවා එතකොට අපි පාවිච්චි කරන්න වෙන අපිට පාවිච්චි කරන්න වෙන winter coats, winter boots වගේ දේවල් අපි තියලා තියෙනවා ක්ලෝසෙට් එකේ වෝකින් ක්ලෝසෙට් එකක් ඒ වගේම ටිකක් ඉඩකඩ තියෙන ක්ලෝසෙට් එකක් ලැබුණාට ගැන අපි දෙන ගොඩක් සතුටු වුණා මෙහෙට මූව් වෙද්දී
ඉන්දෝකින් අපේ රූම් එකට ගොඩක් එළිය වාතාශ්‍රය ලැබෙනවා වගේම ඇත්තටම මේ විදිහට එළිය පේන එකෙන් අපේ මානසික නිදහසටත් ගොඩක් ලොකු උදව්වක් ලැබෙනවා මොකද ගෙවල් ගෙදරින් ගෙදරේ අපිට සමීප අයගෙන් වෙන් වෙලා මේ වගේ දුර රටකට ආවට පස්සේ සමහර වෙලාවට දෙන්න ගොඩක් බිසී වෙන්න පුළුවන් කපල් එකක් විදිහට ආවම ඉතින් ඒ වගේ වෙලාවට අපේ මානසික නිදහස පවත් ගන්න එක ගොඩක් වැදගත් වෙනවා ඉතින් අපි හිතනවා අපේ හෝම් ටුවර් වීඩියෝ එක ඔගොල්ලෝ රස විඳින්න ඇති කියලා එහෙනම් ඊළඟ සතියකින් ආයමත් මේ වගේ ලස්සන ඒ වගේම වැදගත් වීඩියෝ එකක් අරගෙන අපි එන්නම් Days in Canada YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා ඒ වගේම අපේ වීඩියෝස් ලයික් කරන්න යාළුවොත් එක්ක ෂෙයා කරගන්න අපි ආයමත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් පරිස්සමට